Listen hard, tight, and we'll have it. Satya Satanaka, Savitsaratmaka Gaveshanaya, Theatre, Udasana Prosti. Theatre, Uda Prosti. ආයුබෝවන් සියතෙස්තෙම් උදැස්සන හත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම ලක්ෂික තිලකරත්න. ප්‍රථමින් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. බුදුදහමට හානියක් වන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ජනපති කියයි. හදිසි ගිලන් රථ සේවාව අද සිට. තරඟකාරී වෙළඳපොළ තුළින් විශිෂ්ට සේවයක් සැපයීම රජයේ අරමුණ බවට මුදල් ඇමතිගෙන් ප්‍රකාශය. සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනෙකු මරුට. අද රටවටා බෞද්ධාගමට හානියක් වන කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ගයක් රජය නොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. බෞද්ධ ජනතාව ප්‍රමුඛ සියලු ආගමිකයන්ට සහ සියලු ජනකොටස්වලට පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිතුමා පැවසුවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙබව පැවසුවේ ඊයේ මහනුවර ගැටඹේ මහානාම විදුහල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික පිරිවෙන් දින සැමරුම් රාජ්‍ය මහෝත්සවය අමතමින් අපි නව රජයේ විදිහට ඉදිරිපත් කිරීමට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉතාම අසත්‍ය ප්‍රචාරයන් සමාජය තුල ප්‍රචලිත වෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වගේම අපේ රටේ සමාජ නායකින් විවිධ ශ්‍රේෂ්ඨවරුලා මේ ගැන අපේ විමසීම් කරනවා. මේ රට කඩනවා, බෙදනවා, මේ රටේ ස්වාධීනත්වය නැති කරනවා, උතුර වෙන් කරනවා, හමුදා දුර්වල කරනවා, හමුදා කඳවුරු අයින් කරනවා. ඒවා මම ජනාධිපතිවරයා විදියට වගේම එක් පැත්තකින් ආරක්ෂක ඇමතිවරයා විදියට සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මේ අසීමිත බලතල සමග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කළ යුතුයි කියන එක. ඒ ප්‍රතිපත්ති ඒ කරුණුත් මුල් කරගෙන අදට ගැළපෙන ආකාරයට මේ රටේ බෞද්ධ ජනතාව ප්‍රමුඛව ඒ වගේම කතෝලික හින්දු ඉස්ලාමීය බෞද්ධ මේ සෑම කෙනෙකුටම පිළිගත හැකි පිළිගන්නා එකක් බව ගෞරවපූර්වක ඔබ වහන්සේලාට මම මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ. ඇතැම් වෙලාවට 1972 සිරිමාව බණ්ඩාරනායක මෙතිනිය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද විවස්ථාවේ ආණුක්‍රම විවස්ථාවේ සඳහන් බුද්ධාගම සම්බන්ධයෙන් තිබෙන ඡේද අපි මේ අලුත් ආණුක්‍රම විවස්ථාව තුළ ඉවත් කරනවායි කියලා බොහෝ ප්‍රචාරයක්. ඒක සම්පූර්ණ අසත්‍යක් අපේ මහානායක හඳුනනවා. අපි ආණුක්‍රම විවස්ථාවක් හදන්නේ තිබෙන ප්‍රශ්න විසඳන්න විනා තිබෙන ප්‍රශ්න වැඩි කරන්න හෝ අලුත් ප්‍රශ්න ඇති කරන්න නොවන බව ඔබ වහන්සේලාට වන්දනාමානව මේ අවස්ථාවේ ගෞරවපූර්වකව සිහිපත් කරන්න. කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය ස්ටෙෆාන් ඩියෝන් අද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මංගල සමරවීර මහතා මුණගැසීමට නියමිතව තිබෙනවා. එදින නිල සංචාරයක් සඳහා කැනඩා විදේශ අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියේ. සංචාරය අතරතුරදී කැනඩා විදේශ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙතර කැනඩාවේ විදේශ අමාත්‍යවරයා හෙට දිනේ යාපනයේද සංචාරය කරනු ඇති. කැනේඩියානු විදේශ අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 13කට පසුවයි. තරඟකාරී වෙළඳපොළ තුළින් ජනතාවට විශිෂ්ට සේවයක් සැපීම රජයේ අරමුණ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කරගනිමින් දේශීය හා විදේශීය ආයෝජකින්ට තම ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින්. වත්මන් රජයේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට අතිවිශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරියවස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙලෙස වෙන් කළ මුදල වංචා දූෂණයෙන් තොරව අරපිරිමැස්මෙන් ජනතාව වෙත ඍජුව මගලා යෑමට ඉඩ සලස්වා ඇති බවයි. පසුගියදා මාවතගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ. එමෙන්ම දේශපාලන පළිගැනීම් කිරීමට කිසිදු අදහසක් වත්මන් රජයට නොමැති බවත් වංචා දූෂණ සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කිරීමට අධිකරණයට අවස්ථාව උදාකර දී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ලොව හත්වන හොඳම තොරතුරු පනත වශයෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු පනත ශ්‍රේණිගත කිරීමට හැකිවිය ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊ පැවති මධ්‍යහම් අමුකට එක්වමින්. මේ පනත ප්‍රමාද වීම ගැන එක පැත්තකින් කනගාටුවය. මුලින්ම දකුණු ආසියාවේ මේ ගැන කතා කරපු රටක් වුණත් දකුණු ආසියාවේ රටවල් හැම එකකම මේ පනත ගෙනාවට පස්සේ අවසානයට ගේන්න සිද්ධ වුණු රට හැටියටත් අපේ රට පත් වෙලා තිබෙනවා. හැබැයි අපි ප්‍රමාදයේ වාසියකට හරව ගන්න උනා. කොහොම හරි සියලු රටවල්වල අත්දැකීම් අපි ප්‍රයෝගී කරගෙන අපට පුළුවන්කම ලැබුණා ලෝකේ 7 වෙනි හොඳම තොරතුරු පනත හැටියට ශ්‍රේණිගත කරන්න අපේ පනත ලෝකේ රටවල් පිළිගෙන තිබෙනවා. ඒ තරම් ශක්තිමත් තොරතුරු පනතක් අපට අද වෙනකොට සම්මත කර ගන්න ලැබිලා තිබෙනවා. දකුණු ආසියාවේ ගත්තොත් හිතන්නේ අල්ලපු ඉන්දියාවට විතරයි අපි දෙවෙනි පනත ක්‍රියාත්මක කිරීම තමයි දැන් තිබෙන්නේ. දැන් මේ තොරතුරු දැනගැනීමේ පනත ගෙනාට පස්සේ අපි ඔක්කොම 10 පාරක් හිතුවනම් 20 පාරක්වත් හිතන්න වෙනවා යමක් කරනකොට මේක හරිද නිවැරදිද කියලා හිතන්න වෙනවා. මොකද ජනතාවට අයිතිය ලැබෙනවා තමන්ගේ ආණ්ඩුව තමන්ගේ මුදල් මොනවා හරි කරපු දේවල් පිළිබඳ දැන. මේ ඉහිදී අදස් දක්ව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අතේ තියෙන හැම රාජ්‍ය සේවකයකම තියාගන්න ඕන එකක් තමයි ARFR. ඔය දෙකක් තියෙනවනේ. පරිපාලන රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි. මේ දෙකනේ බයිබල් දෙක. දැන් තවත් එකක් එකතු වෙනවා. ARFR RTI. හැම රාජ්‍ය සේවකයකම දැනගන්න ඕනි මං ඉස්සරහා AR තියෙනවා, FR තියෙනවා, RTI තියෙනවා. ලබන ජනවාරි මාසයේ වන විට තොරතුරු දීමේ යාන්ත්‍රණය සකස් කර අවසන් කරන බවයි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරි මහතා සඳහන් කළේ. මහා විශාල වගකීමක් අපිට පැවරිලා තියෙනවා. මේක මාස 6ක් ඇතුළත ක්‍රියාත්මක කරලා ජනවාරි මාසේ වෙනකොට තොරතුරු දීමේ යාන්ත්‍රණය සකස් කරන්න. අපි අභියෝගේ බාරගෙන තියෙනවා. මහා විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් ඇතුළේ මාස 6කින් මේ වගේ මහා විශාල දීප ව්‍යාප්ත වැඩක් ක්‍රියාත්මක කිරීම විශාල අභියෝගයක්. සූදානම් මේක ඉදිරියට ගෙනියන්නේ. මේක තවත් හමස් පෙට්ටියට යන නීතියක් නෙමෙයි. මේක ක්‍රියාත්මක වෙන නීතියක් මෙරටේ. හදිසි ගිලන් රට සේවාවේ මුල් අදියර අද මෙරටදී ආරම්භ කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශයේ පවසනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු රජයේ ඩොලර් මිලියන 7.6ක යළි නොගෙවන ප්‍රදානයකින් මෙම ගිලන් රට සේවාව ආරම්භ කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයෙහි දැක්වුණේ. ඒ අනුව එහි ආරම්භක උත්සවය හෙට කොළඹ ගාලු මුද්‍ර පිටියේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්තුණා. මේ එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්ම සිටින පිරිසක් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව සහ යම් කණ්ඩායමක් එක් රාශියලා ආණ්ඩු විරෝධී පාගමනක් ආරම්භ කරන්න සූදානම් වෙනවා. වත්මන් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදදී ශ්‍රී ලංකා කාර්යය හැටියට විරෝධතාවය දක්වමින් පාගමනක් යන එක ඇත්තටම විහිළුවක්. මේ ආණ්ඩුවේ තියෙන වැරදක් තියෙනවා නම් යම්කිසි වෙනස්කමක් ඇති කරගන්න ඕන නම් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවේ ඉන්න නිසා ජනාධිපතිවරයාට වැඩි වගකීමකුත් තියෙන නිසා ඒක වෙනස් කරගන්න ඉඩකඩ තිබියදී මේ වගේ පාගමන් සංවිධානය කිරීම තුළින් ඇත්තටම ඔවුන් බලාපොරොත්තු වෙන්නේ වෙනත් අරමුණක් වෙනත් දේශපාලන පක්ෂයක් හදන්න පුළුවන්ද කියලා මුට්ටිය දාලා බලන එක තමයි මේ කරන්නේ. පක්ෂ කඩාගෙන යන සූදානම් වෙන අයට කවදාවත් පක්ෂ කඩලා හරිගිය කණ්ඩායමක් මේ රටේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කඩාගෙන ගිහු ගොඩාක් අය ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දාව මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඔවුන් හොයාගෙන ගියේ නැහැ. මේ මාතර දිස්ත්‍රික් ආසන සංවිධායක පසඳයාපා අභිවර්ධන මහතා අද අපේ පක්ෂය සහ තවත් පක්ෂ කීපයකට සම්බන්ධ පිරිසක් එකතු වෙලා කරන විහිළුව තමයි ගම්මට්ටමට ගිහිල්ලා අපි හෙට ආණ්ඩුව පෙරලන. ලබන සතියේ ආණ්ඩුව පෙරලන. අපි රැලියක් ගිහිල්ලා ආණ්ඩුව පෙරලන. අපි ඡන්ද දෙකක් පරදුන. එතකොට අපි නැවතත් රැලි ගිහිල්ලා හෙට ඡන්දයක් තිබුවොත් අපේ ගමේ පළාත් සභා මන්ත්‍රීතුමාලා බෙදිනවා. අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාලා බෙදිනවා. ගම්මට්ටමේ ඉන්න ජනතාව බෙදිනවා. එතකොට අපේ මේ සමහර උදවිය මේ කරපු බෙදීම තුලින් සමහරු නැවත ශ්‍රී ලංකාවකට එකතු කරගන්න ප්‍රතිසංවිධානය කරන්න අපිට ලොකු වැඩසටහනක් කරන්න. මොන නැතිවරණේ ආවත් ඉනන්න නම් පක්ෂයක් හැටියට අපි එකතු වෙන්න. අපි මේ දේශපාලනය කරන්නේ පුද්ගලයන් එක්ක නෙමෙයි. පාගමනේ ප්‍රධාන තේමාවල් එකක් තමයි විවස්ථා සම්පාදන කල්. හයිබ්‍රිඩ් අධිකරණ ජිනීවා මරවුගල. තාම එහෙම දෙයක් ඇවිල්ලත් නැහැ. රටේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම රටේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශයක් කරා කිසිම විදියකින් මම ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් එතනින් එහාට නැවතත් පාගමන් යන්න ඒකට අවශ්‍ය නැහැ. බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාර්තුංග මහත්මිය මෙහිදී අදහස් දක්වුවා.
පක්ෂේ දෙකද කරන මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයන් එක්ක අපිට කියලා හිටගන්න බෑ. අපේ පක්ෂේ දෙකද කඩන්න අපිට දෙන්න බෑ. අපිට තිබ්බා වෙන කට්ටිය වගේ එක එක්කෙනා පක්ෂේ ගිහිල්ලා අපි ගැන හිතලා මේ වෙලාවේ ඡන්දේ දිනන්න ඕන නිසා මේ දේ කරන්න ඕනි කියලා එක එක රැලි වලට ගිහිල්ලා පන්සල් ගහන ගිහිල්ලා අපිට ඡන්දේ දිනා ගන්න තිබ්බා. දේශපාලනයට ආවේ අපිට කිසිදයක් කරගන්න නෙමෙයි. අපේ රටට අපේ පක්ෂයට තැනකට යන්න පුළුවන් වෙන්නේ. හැම දිනාගෙම ඉල්ලන්නේ මේ පක්ෂේ දෙකද කඩන්න හදන කට්ටියත් එක්ක ගිහිල්ලා හිටගන්න එපා. ඔය එක එක රැලි වලට යන්න එපා. අපිට තව අවුරුදු 4කින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බිහි කරගන්න පුළුවන්. ඒ දේ කරන්න නම් අපි ඔක්කොම එකට ඉන්න ඕනේ. අද ලොව වටා. අද ලොව වටා. සිරියාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ උතුරු සිරියාවේ ක්වාමිශ්ලින් ප්‍රදේශයේදී ගොඩනැගිලි කිහිපයක් අසල නවතා තිබූ ට්‍රක් රථයක මෙම බෝම්බය අතවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලින් 140 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. IS සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබෙනවා. ඔලිම්පික් උළෙල ආරම්භ වීමට ඇත්තේ තවත් දින 8ක කාලයක් පමණයි. මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ බ්‍රසීලයේ රියෝ ද ජනීරෝ නුවරදී. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී වෙනවා. කෙසේ වෙතත් මෙවර ඔලිම්පික් උළෙලට කෙටිදුර දහවන ඉසව්වෙන් කිසිදු ක්‍රීඩකයෙකු ඔලිම්පික් වරම් හිමිකර ගැනීමට අවස්ථාව ලබාගෙන නැහැ. මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රවීණ මල්ල ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා. ඒ ඔලිම්පික් තරගයක පදක්කම් දෙකයි දිනලා තියෙනවා. දෙකම දිනලා තියෙන්නේ මේ මල්ල ක්‍රීඩාවේ. දැන් ආසියාව ගත්තොත් ආසියාවේ නම් පදක්කම් දෙකයි 10යි දිනලා තියෙනවා. 10යි දිනලා තියෙන්නේ මල්ල ක්‍රීඩාවට. ඒ කියන්නේ කියන්නේ අපි මේ මල්ල ක්‍රීඩාවට අපි වැඩිම දක්ෂකමක් දක්වලා තියෙනවා ජාත්‍යන්තර මට්ටමින්. හැබැයි එහෙම වුණත් මේ වෙනකොට අපිට මල්ල ක්‍රීඩාවේ එහෙම ඒ පිටිච්ච එක නැති වෙන මොලි හේතුනේ ලංකාවේ තියෙන සියලුම ක්‍රීඩා ප්‍රතිනිධික රජ ක්‍රීඩාවයි ක්‍රිකට් ක්‍රීඩාවයි අරගත්. දැන් ලංකාවේ කොහේ ඊළ බැලුවත් රජල් ගහන්නයි ක්‍රිකට් ගහන්නයි අරෙන්න මල්ල ක්‍රීඩාවට ක්‍රීඩා ප්‍රතිනිධි නැතු ගියා. මල්ල ක්‍රීඩාව කරන්නට දැනට අපිට ඉතිරියක් තියෙන ක්‍රීඩා පිටිනියක් නැත්නම් දෙකක් විතරයි. ඒකට මේක නිසා දැන් අපිට මේ හොඳටම හොඳ උදාහරණයක් තමයි හැමදාම කිතිරි ජීවන්නේ කිය මේ ඔලිම්පික් තරගෙදි මේ පාර කිසිම ක්‍රීඩකයෙකුට සහභාගී වෙන්න බැරි වුණා. මේකට හේතුව හේතුව ළමයෙකුට පුරුදු වෙන්න පිටිනියක් නැහැ. ඒකට මේ පිටිනියක් නැති මේ කාර්ය කරන්න බෑ. දැන් පහුගිය අවුරුදු 4-5 වෙනම අර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩාංගනේ කැලි හැලිලා කැලි ගැලවිලා ළමයෙකුට හයියෙන් දුවලා ජීවන්න බෑ. ඒ කතන්දරේ ඉතින් අර මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනේ මත තනින් තෙල්ල පුහුණු වෙන විතරක් තුන ඒක ඉස්සරහම බෑ. මේක නිසා ළමයි තේරුම් නැහැ. දැන් බලන්න මේ පාරේ යන්නේ පාරේ දීපු ඒ කියන්නේ නරකම් කරන්නේ දෙන්නේ කුයි කිසිම ක්‍රීඩකයෙකු විතරයි මේකට සහභාගී වෙන්නේ. එහෙම පොඩි අවසනාවක් තියෙනවා මම හිතන්නේ අපේ සාහි දැක්වව පෙන්වන්නට බැරි වෙච්ච පළවෙනි අවස්ථාවේදී තමයි මම මේ ඔලිම්පික් තරඟ දකින්නේ. ඉතින් මේ අතර මේ ගැන මම කර්මස්ථාන ගත ඉන්නවා අපරාධේ අපේ තියෙන දක්ෂකම් දක්වන්නට අපිට ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නැහැ කියලා. මෙනලිත් සිරස්තල බුදුදහමට හානියක් වන කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බව ජනපති කියයි. හදිසි ඉගිලන් රථ සේවාව අද සිට තරංගකාරී වෙළඳපොළ තුළින් විශිෂ්ට සේවයක් සැපීම රජයේ අරමුණ බවට මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්. සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනෙකු මරුට. සියදෙකම උදැසන 7 ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. අපගේ මිලක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:30 30ට බලාපොරොත්තු වන්න. එක්වන්න අපගේ පෑන්ටය ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින්.